දවසක් ආදරණීය හැමෝටම හැමදාමත් වගේ මගේ YouTube channel එක හරහා මම අද අරගෙන ආවේ මේ අවුරුදු සමයේ අවුරුදු කැවිලි මේසේ අතර ට අවශ්‍ය කැවිලි වර්ගයක් තමයි ඒ තමයි හැඳි කැවුම්. මෙතන ඕගොල්ලන්ට පේනවා මම එහේ හැඳි කැවුම් සඳහා අරගෙන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 200ක්. ඕගොල්ලන්ට ඕනෙම හාල් පිටි වර්ගයක් ගන්න පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් කඩේ තියෙන හාල් පිටි හරි, ගෙදර හදා ගන්න හාල් පිටි හරි, එහෙම නැත්නම් ඉදිඅප්ප සඳහා තියෙන ඒ හාල් පිටි වර්ගයක් හරි තෝරගන්න ග්‍රෑම් 200ක් අවශ්‍ය වෙනවා. මෙතන පාන් පිටි ග්‍රෑම් 100යි. ඒ වගේම පැණි. මෙතන ඕගොල්ලන්ට ලංකාවේ ඇයින්ට නම් හොඳ කිතුල් පැණි හොයා ගන්න පුළුවන්. එහෙම වුණොත් කිතුල් පැණි ඕගොල්ලෝ ගන්න මිලිලීටර් 200ක්. ඒ වගේම සීනි. සීනි මම අරන් තිනවා ග්‍රෑම් 100ක්. ඕක මම සීනි ග්‍රෑම් 100ක් ගත්තේ පැණි වල වර්ණය ටිකක් අඩු නිසාත්, පැණි රස අඩු නිසාත් ඒ සඳහා තමයි මම සීනි ගත්තේ. දැන් ඕගොල්ලෝ හොඳ කිතුල් පැණි ගත්තා නම් ඕගොල්ලන්ට අමුතුවෙන් සීනි අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය කියන්නේ මද රස්නෙට තියෙන වතුර මිලිලීටර් 175ක් වගේ වුණා. කබලේ බැදගත් සූදුරු මේ තේ හැඳි දෙකයි, ලුණු චුට්ටක්. ඉතින් මේ ටික තමයි අපිට හැඳි කැවුම් මිශ්‍රණය සඳහා අවශ්‍ය වෙන්නේ. ඕගොල්ලන්ට මේ මිශ්‍රණයම ගන්න පුළුවන් කොණ්ඩ කැවුම් සඳහාත්. ඉතින් අපි අද බලමු හැඳි කැවුම් හදාගන්න විදිය. මුලින් මම කරන්නේ ගත පැණි ටිකයි ඒ වගේම සීනි ටිකයි දාලා මම මේක සීනි උණු වෙනකන් දිය වෙනකන් මේක උණු ටික වෙලාවක් උණු කරගන්නවා. දැන් සීනි ටිකයි පැණි ටිකයි හොඳට උණු වෙලා තියෙන්නේ. මම දැන් මේක හොඳටම නිවෙන්න තියාගන්නවා. පස්සේ තමයි හැඳි කැව මිශ්‍රණය හදාගන්න අවශ්‍ය වෙන්නේ. පාන් පිටි දෙකම දෙපාරක් හොඳට පෙනේරකින් හලාගත්තා. මම දැන් දෙකම එකට කලවම් කරලා තියෙන්නේ. මම දැන් ඕගොල්ලන් දෙකම මාදුරු ටිකයි ඒ වගේම ලුණු ටිකයි මම දැන් ඒකට ලුණු සේරම දාලා දැන් මේක හොඳට කලවම් කරගන්නවා. මිශ්‍ර කරගත්ත පාන් පිටි ඒ හාල් පිටි ටික මම මේ වගේ මැද සිදුරක් හදාගෙන මම ඒකට ඔයාලට කිව්ව ඒ පැණි ටික දාලා මුලින් පාන් පිටි එක කලවම් කරගන්නවා. පාන් පිටි හාල් පිටි එක එකතු කරගත්ත මේ වගේ පදම තමයි ඉන්නේ. දැන් ඒකට ඔයාලට මම කිව්වා වතුර මිලිලීටර් 175ක් වගේ ගන්න කියලා. මම ඒක පැණි ඒ තිබිච්ච කප් එකටම දාලා හොඳට කලවම් කරගත්තා. දැන් මම ඒ වතුර ටික දාලා හොඳට මේ මිශ්‍රණය හොඳ කැට නැති වෙන්න හොඳට දිය කරගන්නවා. මම ඕගොල්ලන්ට කිව්ව වතුර මිලිලීටර් 175න් මම මේකට කලවම් කරේ මිලිලීටර් 150ක්. එතකොට මේ වගේ ඕගොල්ලන්ට මේ කැව මිශ්‍රණය, හැඳි කැව මිශ්‍රණය මේ වගේ ඝනකමට ඒ වගේම එක දිගට වැක්කිරෙන ගතියට එනවා. එතකොට ඕගොල්ලෝ මේ මිශ්‍රණය තමයි අපිට අවශ්‍ය හැඳි කැවුම් වලට. ඉතින් අපි ඒ මිලිලීටර් 150ක් ඕගොල්ලෝ මේකට එකතු කරගත්තම හොඳටම ඇති මේ මං කිව්ව පිටි ප්‍රමාණයට. දැන් මම මෙසේ හදාගත්ත මේ කැවුම් මිශ්‍රණය මම මේක පැය 5ක් විතර වහලා තියාගන්නවා. පස්සේ තමයි අපි හැඳි කැවුම් ටික හදන්න පටන් ගන්නෙ. මේ තියෙන්නේ මම පැය 5ක් තියාගත්ත ඒ හැඳි කැව මිශ්‍රණය තමයි. දැන් ඕගොල්ලන්ට පේනවා මේක අපි තියාගත්තට පස්සේ ටිකක් ගොඩක් ඝන ගතියට වගේ තියෙනවා. ඕගොල්ලන්ට මම කිව්වා මුලින් වතුර මද උණුසුම් වතුර එකයි මම ඕගොල්ලන්ට කිව්වා වතුර මිලිලීටර් 175ක් අවශ්‍යයි කියලා. නමුත් මම මුලින් මේකට එකතු කරගත්තේ මිලිලීටර් 150යි. මම දැන් ඉතුරු ඒ මිලිලීටර් 25ක් මේකට දාලා මේක කලවම් කරගන්නවා. දැන් මම වතුර ටික කලවම් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට පේනවා මිශ්‍රණය එක දිගට නවතින්නේ නැතුව ඒ වැක්කිරෙනවා. ඒ මේක තමයි අපිට අවශ්‍ය හැඳි කැවුම් මිශ්‍රණය. ඉතින් අපි බලමු දැන් කොහොමද හැඳි කැවුම් හදාගන්නේ කියලා. තෙල් ගොඩක් දානපන්. සාමාන්‍ය විදිහට තෙල් දාලා ඕගොල්ලෝ හදාගත්ත ඒ හැඳි කැවුම් මිශ්‍රණය කට මේ වගේ තියෙන කප් එකකට දාලා මේකෙන් ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට වක් කරගෙන ඊට පස්සේ ඕගොල්ලෝ එක ටික වෙලාවක් බැදෙන්න යවන්න. හැන්දෙන් හිමින් සැරේ වටේට මේම ඒ කැවුම වටේට තෙල් හියාගන්න. මේ වගේ උඩට තෙල් මේවා කරන්න. එතකොට ඒ හදාගන්න කැවුම් ටික ලස්සනට පිම්බිලා එනවා.
දෙපැත්තම දාලා ඔගොල්ලෝ මේ වගේ උඩට තෙල් හිරය මේක ඒ ඔගලන්ට අවශ්‍ය වර්ණ වෙනකන් බැදගන්න. මේ වගේ වර්ණ එනකොට ඔගොල්ලෝ ඒ තෙල් වලින් හොඳට තෙල් සීරෙන්න තියලා හැඳි කැවුම් ටික ඉවතට ගන්න. මේ තියෙන්නේ මේ වගේ පිළියෙල කරගත්ත හැඳි කැවුම් ටික තමයි. ඉතින් මේක ගොඩක් පහසු රෙසිපි එකක් වගේම ඔගලන්ට රසවත් හැඳි කැවුම් හදාගන්න පුළුවන්. ඉතින් අපි තව ඉදිරියේදී මේ වැනිම අවුරුදු කැවිලි වර්ග කිහිපයක් හදන විදිය ඉතාමත් පහසු රෙසිපි කිහිපයක් ඉගෙන ගනිමු. ආදරණීය හැමෝටම දෙවි පීතයි.